විශේෂයෙන් කෘතඥ වෙන්න ඕනේ ක්‍රීඩා ඇමතිට මේ සහ ලේකම්තුමාට මේ අවස්ථාවේදී අපිට මේ මේක කරන්න අවශ්‍ය මුදල් ප්‍රමාණය කිසි ප්‍රශ්නයක් නැතුව දීම මේ ආර්ථික අර්බුදයේ ඇතුළ ඇත්ත මේක ඇත්ත කතාව තියෙන්නේ මේක ඇත්ත වශයෙන්ම අපිම හිතුවා මේක කරන්න බැරි වෙයි කියන අවස්ථාවක් තිබුණා. ඉතින් මම වාඩා ආයතනෙන් ඇහුවා මේක අපිට මෙහෙම විශාල අර්බුදයක් තියෙන ඕගොල්ලෝ දන්නවා මේක වෙන රටකට දාන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා නෑ අපි පුළුවන් තරම් ඕගොල්ලොන්ට උදව් කරන්නම් මේ ඕගොල්ලෝ කොහොම හරි මේකෙන් ගොඩ එනවා කියලා අපි දන්නවා මේක බය නැතුව තියන්න කියලා. මොකද අපි කලින්ුත් තිබ්බා 2018 15 වෙනි එක. හැබැයි ඉතින් කොහොම හරි අමාත්‍යංශයේ අපිට ලොකු සහායක් දීලා මේ සල්ලි ටික දුන්නා. හැබැයි මෙතන පැහැදිලි කිරීමක් කරන්න ඕනේ මේක රටවල් 39කින් එන හින්දා ඒගොල්ලොන්ගේ ඉඳුන් හිටුන් ඒගොල්ලොන් රටවල් පහක් හැර ඒගොල්ලොන්ම වියදම් කරන එක. ඒගොල්ලොන්ගේ ටිකට් වලටත් වියදම් කරනවා. ඉතින් ඇත්ත වශයෙන්ම ඒගොල්ලොන් ලංකාවට ඊමෙන් දල වශයෙන් කියන්නේ අපි ගත්තොත් සල්ලි රටට එනවා. ඉතින් මේක අනිත් වැදගත්කම තමයි රජයේ ආයතන කීපයක් අපිට සහාය දීලා තියෙනවා. උදාහරණයක් වශයෙන් ටුවරිසම් මිනිස්ට්‍රිය එක නැත්නම් සංචාරක අමාත්‍යංශයෙන් අපිට උදව් කරලා තියෙනවා. තේ ටී බෝඩ් එකෙන් උදව් කරලා තියෙනවා. අපිට ශ්‍රී ලංකන එයාලයින්ස් උදව් කරලා තියෙනවා. සහ ජෙම්මන් ජුවල්රි කියන එක. ඒ ඔක්කොම රජයේ ආයතන උදව් කරලා තියෙනවා අපිට. ඉතින් මම හිතන්නේ ඒක හුඟක් වැදගත් දෙයක් ඉදිරියට යනකොටත් මේ වගේ ආර්ථික තත්ත්වයක් තුළදී රජයේ ආයතන එකතු වෙලා කරන එක, ඒ කියන්නේ තම ක්‍රීඩා අමාත්‍යංශය තනියෙන් කරනවට වැඩිය අනිත් ආයතනත් ඒ වලට සහභාගි වීමෙන් ලොකු දෙයක් වෙනවා. මොකද අපි රටට ලොකු මේ රට සාමාන්‍ය තත්ත්වය තියෙනවා කියලා මේක පේනවා. එතකොට මෙතනට එනවා වාඩ සංවිධානයේ, ඒ කියන්නේ වර්ල්ඩ් ඇන්ටි ඩෝපින් සංවිධානයේ සභාපති විටෝල් බංකා කියන එක්කෙනා. එතුමාත් ඉස්සර පෝලන්තේ ක්‍රීඩා ඇමති කෙනෙක්. එතුමාත් ක්‍රීඩකයෙක්. 400 මීටර්ස් මෙඩල් එකක් දිනලා තිනවා කොමන්වෙල්ත් එකේ. ඊට පස්සේ උපසභාපති චයිනීස් ඔයයන් කියලා චයිනීස් ජාතිකයෙක්, එයාත් ඔලිම්පික් මෙඩලිස්ට් කෙනෙක්. ඊට පස්සේ CEO ඉන්නවා ඔලිවියේ නිගේලි කියලා. ඒ වගේ වාඩයකින් 10ක් එනවා. ක්‍රීඩා ඇමතිලා එනවා 9 දෙනෙක්. ඒ කියන්නේ චීනෙන් ක්‍රීඩා වයිස් මිනිස්ටර් සහ සෞදි අරාබියෙන් ඇමතිතුමා එනවා. ඒකට අපේ ගරු ඇමතිතුමා ඒගොල්ලෝ එක්ක සහභාගීලා වෙනම සාකච්ඡා තියන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ඒකත් අපිට හොඳ අවස්ථාවක්. ඒ වගේ ක්‍රීඩා ඇමතිලා මෙහෙම සාමාන්‍යයෙන් උඟ කාලෙකට ඇවිල්ලා නැහැ. ඒකත් හොඳ අවස්ථාවක්. එතකොට මේකේ මේ සමූලයේ ප්‍රධාන පදනම වෙන්නේ අවුරුද්දක සැරයක් තියෙනවා මේක. ආසියාව සහ ඕෂියානියා කියන්නේ ඕස්ට්‍රේලියාවත් සම්බන්ධයි මේක. ඕස්ට්‍රේලියා නිව්සීලන්ඩ් මේකෙදි වෙන්නේ ඒ කියන්නේ ප්‍රතිපත්ති තීරණය ගන්නවා මේ ඇන්ටි ඩෝපින් නැත්නම් තහනම් උත්තේජ කොහොමද ඉස්සරහට යන්නේ කියලා. ඒකර අනිත් එක තමයි දැන් සමහර රටවල් වල අපේ මේ උදාහරණ වශයෙන් බූටාන්, නේපාල් වගේ රටවල් වල අපේ සමහර රටවල් වල ඒගොල්ලෝ දැන් නම් ඒගොල්ලෝ තියෙනවා ඉස්සර තිබුණේ වෙනම ආයතනයක්. ඒගොල්ලෝ ඒක ඒ ආයතන ඒ රටේ කරන්නේ ඇන්ටි ඩෝපින් කරන්නේ NOC එක නැත්නම් නැෂනල් ඔලිම්පික් කමිටේ එක. ඉතින් ඒ අතින් ඒ වගේ රටවල් වලට උදව් කරන අවස්ථාවකුත් තමයි මේක. ඊට පස්සේ මේක කොහොමද මේ ඇන්ටි ඩෝපින් කියන එක ඉදිරියට යන්නේ කොහොමද කියලා අදහස් හුවමාරු කිරීමක් ඒ ඔක්කොම වෙන අවස්ථාවක් තමයි මේක. ඉතින් මේක හුඟක් වැදගත් මීටින් එකක්. ඉතින් අපිට ලැබීම මම හිතන්නේ අපිට විශේෂ වශයෙන් ඒ ඇන්ටි ඩෝපින් අතින් උදව් වෙනවා. ඊට අමතරව රටටත් මම හිතන්නේ අපිට පෙන්වන්න පුළුවන් 100ක් එනවා කිව්වම ඒගොල්ලෝ දැන් ලංකාවේ සෝෂල් මීඩියා ඒවා තුලදී මේක රටටම ඒගොල්ලෝගේ රටවල් වල දීලා මේ රටට එන්න පුළුවන් කියන පණිවිඩෙත් යනවා. එතකොට මේ ඇන්ටි ඩෝපින් පැත්තෙන් ගත්තොත් අපි මේ හුඟක් ඉහළ මට්ටමකින් ඉන්නේ. මොකද අපිට
ආසියා රීජන් එකේ ගත්තොත් සාමාන්‍යයෙන් චීනය, ජපානය, කොරියාව සහ අපි තමයි ඉන්නේ ඒ අතින් ගත්තොත්. මොකද මේ ඉන්දියාවෙත් සාමාන්‍යයෙන් ඇන්ටි ඩෝපින් පැත්තෙන් ඒගොල්ලෝ ඉච්චරටම දිනුන වෙලා තිබුණ නැහැ මෑතක් වෙනකන්. ඒ කියන්නේ ඕස්ට්‍රේලියාවත් ඒගොල්ලොන්ට උදව් කරලා තියෙනවා. ඉතින් වෙන අතින් ඉන්දියාව හුඟක් දිනුනොයි මේ අපිට සල්ලිත් දීලා තියෙනවා. ඒ වුණාට මේ ඇන්ටි ඩෝපින් පැත්තෙන් ඒගොල්ලොන් පොඩ්ඩක් මෙහෙම වෙලා තිබුණා. ඒකෝර අපිට හුඟක් දේවල් ඩොක්ටර් සීවලිත් කතා කරයි ඒක පැහැදිලි කිරීමක් කරයි. හැබැයි මෑතකදී අපි කරලා තියෙන මම හිතන්නේ වැදගත්ම දේ තමයි ක්‍රීඩා ලබන අවුරුද්දේ ඉඳන් සෞඛ්‍ය විෂයට මේ ඇන්ටි ඩෝපින් කියන නැත්තම් මේ ඩෝපින් කියන එකේ භයානකත්වය පාසල්වලදී උගන්වනවා. මම හිතන්නේ ඒක තමයි හොඳම පණිවිඩය. මොකද පොඩි ළමයින්ට මේක හුඟක් වැදගත් මේ ක්‍රීඩා පෝෂණයයි මේකයි කියන එක. ඉතින් ඒක ලබන අවුරුද්දේ ඉඳන් වසරේ ඉඳන් 6 වසරේ සිට 11 වෙනකම් ඒක උගන්වනවා සෞඛ්‍ය අංශේ. ඉතින් ඒක මම හිතන්නේ ලොකු වැදගත් ජයග්‍රහණයක්. ඒක කරන්න උදව් කරපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. එතකොට මම වැඩි වෙලා කතා කරන්නේ මේ අන්තිමට අපිට උදව් කරපු හැමෝටම මේ මොකද මේක ලොකු කාර්යයක්. ආයේ අමතුමාටයි ඇතුළු හැමෝටම උදව් කරනවා මේක. අනිත් එක මේ විශේෂයෙන් අපේ අර්ජුන නතුක මහත්තයාට ස්තුතිවන්ත වෙන්න වෙනවා මේ ක්‍රීඩා සභාවෙන් මේ හුඟක් වැඩ ඉදිරියට වෙයි දැන් වෙනවා කියලා පේනවා. මේ ක්‍රීඩා සභාවෙත් අපිට කරන්න පුළුවන් උදව්වක් තියෙනවනේ ඕන වෙලාවක අපි උදව් කරනවා. මොකද ක්‍රීඩකයන්ගේ විනය රකීම තමයි වැදගත්ම වෙන්නේ කියන එක. ස්තුතියි.